අරන්නේ මේ පිටිය කියලා කියන්නේ ලංකාවේ හිටපු මහා අධිකරණ විනිසුරුවරේ ඒකට විනිසුරුවරයන්ගේ තේත්‍රයේ අර අපි ගන්න ධූරාවලිය මහේස්ථාත් අධිකරණය ඊට පස්සේ දිසා අධිකරණය එතන මෙහාට තියෙන ඉහළම ධූරාවලියක් සටහන් කරන අධිකරණය තමයි මහා අධිකරණය එතකොට හයිකෝට් ජජ් කෙනෙක් හයිකෝට් ජජ් කෙනෙක් වුණාම තියෙන කාර්ය සාධන ක්‍රියාවලිය සහ වගකීම් සම්භාරයත් වැඩි වෙනවා හරි එතකොට දැන් මේක මේ සුවිශේෂී සඳු තීන්දුවක් වෙන සහ මේ සුවිශේෂී ඝාතන කුමන්ත්‍රණයක් එහෙම නැත්නම් මේක මේ ක්‍රිමිනල් කේසයක් බලපුවාම දැවැන්ත පරාසයක විදින ලංකාවේ ලංකාවේ නීතිය ඔබ යටිකුරු කරන්න සමත් නඩු තීන්දුවක් බෝට පත් වෙන අරමින් මේක මේ විශේෂයෙන්ම මහා අධිකරණ විනිසුරුවරයෙක් ලංකාවේ පළමෙනි වතාවට ඝාතනයකට ලක් වෙන්නේ විනිසුරු සරත් අම්බේ පිටිය මහතාගේ මෙන්න මේ කියන සිද්ධියේදී කොළඹ ප්‍රදේශයේ උපත ලබන්නේ වගේම පාසල් අධ්‍යාපනය කොළඹ රෝයල් කොළඹ රාජකීය විද්‍යාලය සහ නීති විද්‍යාලයට ඇතුළත් වෙලා මහේස්ත්‍රාත්වරයෙක් වෙලා ඊට පස්සේ දිසා විනිසුරුවරයෙක් වෙලා තමා මහා අධිකරණ විනිසුරුවරයෙක් වෙන්නේ ඒ ආසන්න කාල පරාසය තුනම සරත්තමයි පිටියේ මහත්මා අභ්‍යාචනාධිකරණ විනිසුරුවරයෙක් බවට පත් කරන්නට මේ කියන සිද්ධාමය වෙච්ච කාල පරාසය තුන නිර්දේශ වෙලා තිබෙනම दक्ष सह निर्भित अभिकरण पद्धति हिटूमे मेक अभिकरण पद्धति दिहारियाल ගරු අගවිනිසුරතුමන් සඳහන් කරනවා එහෙම තමයි සරත් අභිපිටියේ මහත්තයාගේ මේ පසුබිම් තරතර ටික විහිදිලා යන්නේ ඔය මේ කියන්නේ මේ ජජ් ඇවිල්ලා මේ අර සාමාන්‍ය අර සාමාන්‍ය ජජ්ලා අර හැන්ඩල් කරපු නැති කෙනෙක් හැන්ඩල් කරලා දෙනවා අනේ මෙයා සාමාන්‍ය ජජ්ලා ගන්න ගොඩක් මේ අකමැති මේ කේසස් පාව අරන් කියනවා මෙයාගේ මේ මේ විමර්ශන කටයුතුවලට තීන්දු ලබා දීමේදී ගොඩක් මහා අධිකරණයට එන්නේ බරපතල අපරාධ සටහන් කරන නඩු. ගොඩක් විනීහරුන් නඩු ස්ත්‍රී දූෂණ ඕවා මේවා තමයි එන්නේ. එතකොට මේ වගේ තීන්දු දෙද්දි හරි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද සමාජයේ ඉන්න ජීවත් වෙන පුද්ගලයන් විෂමාචාර ගැටපැවතුම් දෙන කිසිම මිනිසුන්ගෙන් එල්ලෙන්න පුළුවන් තර්ජනත් ඒ හා සමානම සංකීර්ණ තර්ජන වෙන්න පුළුවන්. අන්න ඒක. ඒ කාරණේ විශේෂ කාරණයක් කරන්න මතක් කරගන්න. කොහොමාරි 2004 නොවැම්බර් මාසේ 19 වෙනිදා තමා මේ කේස් එක සිද්ධ වෙන්නේ. දරු විනිසුරුතුමන්ට වෙඩි ප්‍රහාරයෙන් කරන්නේ විනිසුරුතුමාගේ කොළඹ තියෙන නිවසේදී. සාධාරණ අවසන් කළ විනිසුරුතුමා 3 විතර වෙද්දී තමා ගෙදරට එනවා කියලා කියන්නේ. ඒ 3:25ට විතර අධිකරණයක් පිටත් වුණා. තමයි 3:25ට විතර අධිකරණයක් පිටත් වෙලා ඉද්දි කොහොමාරි මේ ගෙදරට ඇවිල්ලා කාර් එකෙන් බහිස්සින්න තමා වැඩි ප්‍රහාර එල්ල වෙන්නේ විනිසුරුතුමන්ට. හරිද? එතකොට විනිසුරුතුමන් එක්කන විනිසුරුතුමන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් පරීක්ෂකවරයා මේ සිද්ධිය දකින්නත් එක්කම පොලිස් පරීක්ෂකවරයා හදිසිය කලබල වෙලා බලන්නවා දොර අරිනවා කාර්යයේ දොර අරිනවා. හරිද? එතකොටම පොලිස් පරීක්ෂකවරයාටත් වැඩි ප්‍රහාර එල්ල වෙනවා. කොහොමද දෙන්නම එතනදී ඉතාමත් ඡේදනීය විදිහට මේ යනවා මේ දීගල මම කියවපු එක දැනගති මේ අධිකරණ මේ වෙනසුර 5 දිනේ දවසේ මේ ජනක 5 දිනේ දවසනේ මේ බර්ත්ඩේ දවසේ මේ කැලණිය පන්සලට ගිහිල්ලා එනකම් ඔව් ඊට කලින් දවසේ තමයි කැලණිය පන්සලේ මේ
මෙයාට මේ උපන් දිනේට අපි අපි ගන්නවනේ නේද අර ඉතින් අපි මොකක් හරි උපන් දිනයක් තිබ්බා මේකට පන්සල් ගිහිල්ලා ඒ වගේ ගති ප්‍රවෘත්ති තිබ්බ මිතුරවරේ මිතුරු පහවදා මේ කැන්ඩි පන්සල් ගිහිල්ලා ආගමික කටයුතු වෙන එක තේලා තමයි ඇවිල්ලා තියෙන්නේ කොහොම හරි අවසනාවන්ත කියන වාසගෙට මුහුණ දෙන්නට තිබුණා ගෙදර වාහනේ දාන පොටිකාව තුන දුන්නා මිතුරවරේක් ඉන්නේ අපරාධ කරුවන් යනාගත්තේ තීරණය කරන්නනේ අර මෙතනදි සිද්ධ වුණේ අපරාධ කරුවෙක් කියලා මිතුරවරේගේ අනාගතේ බොහොම බොහොම ඛේදජනක විදිහට තීරණය කරලා දාපු එක විශේෂයෙන් උපන් දිනේ හා සමීප දවස්වලම ඒක හරිම අමානුෂිකයි තෝ දැන් මේ මේක අහන කට්ටිය මේ සමහරට ඉතන ඇති මේ දැන් මේ මේක නිකන් මේ හරි ඕකේ මේ විදි දෙල මරුවා මේක මොකද්ද මේ දෙන විශේෂත්වය කියලා මේක ඇවිල්ලා මේ වෙන්නේ 2004 2004 වෙනකොට මේ ලංකාව කියන්නේ ලංකාව CCTV කැමරා ඒ මුකුත් නැහැ කියන්නේ දැන් ටෙක්නොලොජි අතින් එන පහර දැනග තියෙන්නේ කොටන්නේ මේක හරි ඒ කියන්නේ අඩුණානේ මේ උ ගම්බලනේ කම්පියුටර් එකක් කියන්නේ නිකන් හඳ ලොකු දෙයක් මේ මේ මෑත් එකේ තමයි මේ මහිනා කම්පියුටර් එක කියන තාක්ෂණ ඉතිතාව මෑත් එකේ 2011 වගේ කාල වෙනකොට තමයි ටිකක් මේ ප්‍රසිද්ධ වෙන්න ගත්තේ ඒක තමයි මේක මේ ප්‍රශ්නේ साधारण सैकेराधिकरण हम आवाहम बियॉन्ड द रीजनेबल डाउट एक ඒ යම් කිසි කාරණේ අපි සාධාරණ සැකෙන් ඔබට තහවුරු කරලා තමයි වරදු වැරදි කරුවන්ට යම් කිසි දඬනයක් දඬනීය සංග්‍රහය ප්‍රකාරව පවරීමක් සිදු කරනු ලබන්නේ. එතකොට එක් අධිකරණය තුල යම් කිසි පුද්ගලයෙක් නඩුවක විභාග දී වෙනවා නම් ඒ පුද්ගලයා අපිට අපි සැකකාරයෙක් විතරයි. ඔහු වැරදි කරුවෙක් නෙවෙයි. ඌ වැරදි කරුවෙක් නෙවෙයි. ඕනෑම අධිකරණ ක්‍රියාවලියක් තුල යම් කිසි පුද්ගලයෙකු ඉන්නේ නිවැරදි කරුවන් විදිහට साधारण साक्षिंदी वातावरण अपराध परीक्षण डिपार्टमेंट निर्धार රවින්ද්‍ර කියන්න ඕනේ මේ CCTV වගේම තමයි මේ DNA කියන වෛද්‍ය විද්‍යාත්මක කරුණු තහවුරු කිරීමක් තුළින් තමයි මේක අපරාධ කරුවන් සොයාගන්නේ මේක සුවිශේෂී කාරණාවක් අරගෙන ඉන්නේ ලංකාවේ DNA තාක්ෂණයේ අපරාධ කරුවන් නිශ්චය කරන ලද පළවෙනි නඩු තීන්දුව බවට පත් වෙන්නේ හෝ කන්දර සයිපුත් කළ ඝාතන විනිවිද. දොඩ හෝ කන්දර සයිපුත් කළ මිනිමරුවේ අස්සේ. සංකීර්ණ ලෙස විස්තීර්ණ ලෙස DNA परीक्षा දඬනීය සංග්‍රහය 293 වගන්තිය මිනිස් මනුෂ්‍ය ඝාතනය කියන කාරණාව යටතේදී ඒ වගේම දැන් මේකේ කොමන් ඉන්ටෙන්ෂන් එකක් සිද්ධ වෙලා තියෙනවානේ පුද්ගලින් කීප දෙනෙක් සාකච්ඡා කරනවානේ මේක කරන්නේ නේ ඔව් ඒක සම්බන්ධ වෙනවා දඬනීය සංග්‍රහය 35 වගන්තියට ඒක 35 වගන්තියේදී යම් කිසි පුද්ගලින් කීප දෙනෙක් මේ ඉන්ටෙන්ෂන් එක ඕනේ නේ යම් කිසි අපරාධයක් කරන්න මොටිව් එක හේතනාවක් තියෙන්න ඕනේ අපරාධයක් කරන්න संग्रहाय
පොදු චේතනාව කියන මේ කියන කාරණාත් එක්ක ඒ වගේම තමයි සාක්ෂි ආඥා පනතේ සෙක්ෂන් 10 120 134 134 ගණන්ටි මේත් එක්කම සමහන් කිරීමක් සිදු කරනවා ඒක කොහොමද වෙන්නේ කියන කාරණේ 113 ඒ කියනම ගන්තියන්ද දැන් මේ කියන නෛතිකමය නීතිමය අපසරිය මත පිටා හිටමින් තමයි මෙම නඩුව දරු අධිකරණයේ හමු ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේ අපි ඒකට කියනවා ට්‍රයිලට් බාර් එකක් කියලා මේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් ඉදිරියේදී විමර්ශනය කිරීම සඳහා ඉද ප්‍රස්තාව යොමු කරන්න එතකොට දැන් මේක මේ අර අපි කලින් සඳහන් කරලා වගේ ප්‍රයෝජනයක් විදිහට ගන්නවා මේ DNA තාත්ත පරීක්ෂණ වාර්තාව කියන කාර්යය. ඒක කොහොම තමයි අරවින්ද මේ නඩුව අධිකරණයේ හැමෝම ගොනු කරන්නේ. ඔව් දැන් මේ ඒතර අරකම් කලින්ග වගේ අපි දැන් නඩුවක් කතා කරන එක සාක්ෂියද? ඒක උඩ මම හිතන්නේ මේ එන සාක්ෂියකට කරගැනීම කරන්නේ මේ පොලිසියෙන් පොලිසිය නේද මම හිතන්නේ. දන්න විදිහට මට ලොකු අවබෝධයක් නැහැ කියලා. ඒ කියන්නේ අපරාධ ස්ථානයට ඇවිල්ලා දැන් එහෙමනේ අපි දන්නවා සෝකෝ ඉති කියලා එකක් තියෙනවානේ ඉතින් ඔක කිව්වොත් මේ ඕනම කෙනෙක් දන්නවා ගන්න ඕන කෙනෙක් දන්නවා එතකොට දැන් නම් සෝකෝ එක හරි තාමත් බොහොම දෘඪ විදිහට ඒක තමන්ගේ පරීක්ෂණ කාර්යයන් සිදු කරනවා නමුත් 2004 සෝකෝ එකක් ඇත්තට මෙහෙම එකක් තිබ්බද කියලාවත් මේ රටේ එහෙම නැහැ එහෙම හොයන බැලුවට පස්සේ මේකේ කාර්යභාරයේ සෝකෝ එක ඇත්තට මේ කාලෙදි මේ තරම්වත් කාර්යභාරයක් ඉදිරි කිරීම දක්වා සංවර්ධනය වෙලා තිබිලා නැහැ. ඉතින් මෙන්න මේ කියන කාරණාව යටතේදී විශේෂයෙන්ම පොලිසියට තමයි මේකේ සුවිශේෂී වගකීම තියෙන්නේ. අපරාධ ස්ථානයට පැමිණලා ඒ අර දැන් මොනවද කියන භෞතික සාක්ෂි කියන දේවල් පිළිබඳ නිරීක්ෂණය කරනවා, නිරීක්ෂණය කරන අපරාධ සිද්ධ ස්ථානේ. මේ අපරාධී කියන කාරණේ අරවින්ද අපි අධිකරණයට මිනිසුරුවරගේ මනසේ අපරාධ සිතුණු ආකාරයේ සිතුමක් වගේ අපි ඇඳලා පෙන්වන්නට ඕන අදාළ කියන පොලිසියට හෝ නීතිඥවරුන් හෝ කුමන හෝ යම් කිසි පාර්ශවයකින් මේ කියන කාරණේ මෙන්න මේ විදිහට සිද්ධ වුණේ කියලා. කොහොමද බුලට් එක වැටලා තිබුණා තියන්නේ? එතකොට මොනවද අනිකුත් තිබ්බ භෞතික සාධක? ආ මෙන්න මෙතන මිනිහ තිබ්බේ මිනිහ ඉඳන් කොච්චරක් දුරට අපරාධකරුවා සිටියාය සැකෙන තැනක තිබ්බ යාරගෙන කොයි වගේද මේ වගේ විශේෂී කාරණා පිළිබඳව නිරීක්ෂණාත්මක තොරතුරු දස්තලේ තොරතුරු ලෙස ඉදිරිපත් කිරීමේ කාර්යභාරය ලැබෙන්නේ පොලිසිය අපරාධ විමර්ශන කොට්ටාසේ. එතකොට පොලිසිය තමයි මෙන්න මේ කියන කාරණේදී විශේෂ වශයෙන් වැදගත් වෙන්නේ. එතකොට අපි දැන් අපරාධ නඩුවක් කනවන විදිහත් බලන්නකෝ අරවින්ද. දැන් උදාහරණයක් ගත්තාම මේ පොට්ටනෞක් ඇතුළු අනිත් අය ඉන්නේ. එතකොට ඒක පවරන්නේ පොට්ටනෞක් සහ අනිත් ඉදිරිව රජයේ ස්ටේට් එක නැත්නම් ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක. එතකොට රජයේ තමයි අනිත් පැත්තෙන් ඉන්නේ මේ පැත්තෙන් ඉන්නේ කවුද? මේ සඳහා ගොනු කරන චූදිතේ. එතකොට දැන් මේ කාරණේදී ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන කරුණු කාරණා සකස් කරලා වාර්තාවක් යොමු කරලා මේ ඉන්ඩිට්මන්ට් වාර්තාවට නැවත පතාවක් ඇටර්නි ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් මේ නඩුව තරත්තිතු ආකාරයේ පිළිබඳව ලිපි ලේඛන සමූහය අදාළ කරන මහේස්ථා සුභාභියකට පැමිණුණාම තමයි මහාධිකරණයට යොමු කරලා අපරාධ නඩුවක් විමර්ශනය කිරීමේ ක්‍රියාපටිපාටිය විස්තීර්ණාත්මක ලෙස ක්‍රියා කරන්නේ. මෙහිදී පොලිසියේ කාර්යභාරය තමයි අධිශයින්ව වඩා වැදගත් වෙන්නේ. මොකද ඔවුන් තමයි සාක්ෂි එකතු කරන්නේ. සිදු අපරාධ සිදු ස්ථානයේ ගිහිල්ලා නිරීක්ෂණාත්මක තොරතුරු එකතු කරන්නේ. ඒක අරින් කියන වගේ පොලිසියේ කාර්යභාරය වඩාත් එතකොට දිගල් දැන් අපිට මෙතනදී හම් වෙලා තියෙන සාක්ෂි මහා දැන් මේ නඩුව සම්බන්ධ හරිමින්ද මේකේ භෞතික සාක්ෂි කියන කාරණේ ගත්තාම පොලිසියෙන් ඩාවට පස්සේ නිරීක්ෂණය කරන්න පුළුවන් දැන් අපරාධයේ සිද්ධ වෙච්ච ස්ථානයේ ළඟ මොනවද තියෙන්නේ එතන තියෙන්නේ අර අපි මේ වෙඩි තියන්න ගත්තට පස්සේ ඒකේ තියෙන බුලට් ටික සහ ඒ කියන කොටස් ටික විතරයි මේ කාර් එක ළඟ වැටලා තියෙන්නේ. ඊට අමතරව පොලිස් ආරක්ෂක නිලධාරියාගේ මලපිරුර තියෙනවා. ඒ වගේම ගරුවින්ද සරත්මාගේ මලපිරුර තියෙනවා සහ රුධිර සාම්පල් තියෙනවා. ඒ කියන්නේ මේකෙන් මේක සිද්ධ වෙන්නේ අපරාධයේ සිද්ධ වෙච්ච ස්ථාන. මේ නඩුවට අනුව ගත්තාම මිනිසුරුතුමන්ගේ පොටිකෝ කාර් එක නවත්තලා තියෙන තැන. හරි ප්‍රශ්නයක් නෙනේ.
සමහර තැන්වල නම් කිස් ගතිය පවා හොයා ගන්න පුළුවන්. DNA පරීක්ෂණයක් කරලා. මේ පුතු කැලු. මේ වගේ දේවල් වලින් යන්න පුළුවන් නේද? හෝකන්දර මනුෂ්‍ය ඝාතනයේදී නම් අපි හොයා හොයාගෙන තියෙන මේ ෂර්ට් එකේ තිබ්බ ලේ පැල්ලම. කවුද? මිනිමරුවා කියලා. දැන් මෙතනදී එහෙම සිද්ධියක්වත් නැහැ. මෙතන තියෙන්නේ අර මේ වෙඩි උණ්ඩේ තිබ්බ මේ බුලට් එක සහ ඒ සතරම් වලට අදාළ කරන ආම්පන්න ටික පමණයි. මේ වගේ අපිට බෑ නේ ඇත්තටම සැකකාරයා කවුද කියලාවත් හොයාගන්න ඒක තමයි ප්‍රශ්නේ. ඇත්තට මේ වෙලාවේ සැකකරුවන් හිතන්නට ඇති මේ මේ අපි නම් මේක කරයි කියලා අල්ලන්න බෑ නික ඔහුගේ උද්දාමයකින් ඉන්න ඇති. හැබැයි පොලිමිකේ කියන කාරණේදී ඔවුන්ට ඍජු සූක්ෂම අපක් කියන්නට ඕන අපරාධ විමර්ශනයේ තියෙන කාරණේදී. අහලක් තියෙන තාප්පයක් වගේ එකක් කියන්නේ මෙතන තාප්පේ ගාව මේ වමනේ කරපු මේ වමන වගේක් තියෙනවා. ඊපස්සේ ඔවුන් මේ වමන සාම්පලයක් මේ අරගෙන යනවා. මොකද හේතුව මේ මිනිසුරුතුමන්නේ ඉති අවට කියන සාධක පරීක්ෂා කරලා බලද්දි මෙතන මේ සුදු වෑන් එකක් තිබිලා තියෙනවා. කට්ටිය ආපු සහ එක්කෙනෙක් දීලා මෙතන වමනේ කරලා තියෙනවා. ඒක පක්ෂක තමයි මේ ගැළපීලා එන්නේ නඩුව විභාග කරගෙන යන අතරතුර. නමුත් අර සාධක අත්‍යවශ්‍යයිනේ. මෙතන තියෙන වමන ටික අරගන්නවා. ඉතාම සූක්ෂම ආකාරයෙන් ප්‍රවේතමෙන් මේ ඉවටික අරගන්නවා. මොකද ඒක අනාගතයේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි කියලා අන්න. ඒ කියන සාධකය හරහා තමයි අරගෙන විශේෂී සාක්ෂියක් වශයෙන් මේ නඩු තීන්දුව ඉදිරියට ගෙන යාම සඳහා ගොඩක් උපකාරී වෙන්නේ. විශේෂයෙන්ම මේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පරත් ගූගොඩ කියන මහත්මයා තමයි මේ කාර්යයට නායකත්වය දෙන්නේ. මේ වමන සාම්පල එකතු කිරීම සහ ඒ කියන කාරණය. මොකද දරු මේ මෙතනදී මේ ලූගොඩ පොලිස් අධිකාරීතුමන් කටයුතු කරන ඉතාමත් ප්‍රවේශනින්නේ වමන සුවල්පය ලබා ගැනීම සහ ඒ දේවල් අදාළ කරන ස්ථානයන්ට යොමු කිරීමට. ඒක ඉතාම වැදගත් කාරණාවක් මේ නඩුව විමර්ශනය කිරීමේදී. අනිත් කාරණේ මේ දුරකථන ඇමතුම් හරහා පළමු වතාවට අපරාධකරුවන් සාගෙන ඔවුන්ට දඬුවම් තැමුණීමට නරුව අධිකරණයේ ක්‍රියාකල පළවෙනි අවස්ථාව තමයි මේ මේසුදු පරත් පමේතිගේ ඝාතන නඩුව. ඔය කියන සාධක තමයි අපිට ප්‍රමුඛ සාධක වශයෙන් මේ නඩුවේදී මේ අපිට දැක ගන්නට පුළුවන්කම තියෙන්නේ අරගෙන. දැන් මේ අහන කට්ටියට මේ මම හිතන විදිහට මේ ලොකු ඐඩියක් නැහැ. මොකද දැන් කට්ටිය ෆිල්ම් වලින් බලනා මේ DNA ගැන මේ සාමාන්‍යයෙන් මේ ඔය 2004 කියනකොට මේ මම හිතන මම එකව හරි මේ ඔව් නේද? ඒ කියන්නේ ඔව් මම දන්න විදිහට මේ සමනින් මම හිතන විදිහට මේ එහෙම පොලිස් නිලධාරින්ගත් ලොකු ආබෝධයක් නැහැ මේ 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 සාධක එකතු කරන්න ඕනේ මෙහෙම DNA දක්ෂ මොකද මේ මහා ලොකුවට ලංකාවේ තියෙන නැතුව ඇති. එතකොට ඒ ඔය වමන සාම්පලෙන් මම වමන සාම්පලෙන් නැති වුණා නම් මේ අපරාධකාරයෝ අදටත් ඉඳල්ලේ. අදටත් නේද? ඒක පැහැදිලි. ඔව්. එතකොට වමන සාම්පලේ යොමු කරේ කාටද? ඔව් දැන් මෙතන මේ වමන ටික අරම කලින් සඳහන් කරපු පොලිස් අධිකාරීවරයාගේ කියවීමේ අපි දන්නවා අපි ඉන්ටෙක් කිව්වම හැමෝටම මතක් වෙනවා නේ නම. නේ? ජාන තාක්ෂණය සහ මේ සම්බන්ධ පර්යේෂණ මට්ටමේ කාර්යයන් සිදුරන්නේ ගොරල්ල ජිම්පෙක් ආයතන. එතකොට අපි 2004 මේ කාරණය කරගෙන යද්දී මම හිතන්නේ ඇමරිකාක්ස් ජනපදයේ මේ ජාන තාක්ෂණය නැත්නම් DNA තාක්ෂණයෙන් අපරාධ කරලන් සොයා ගැනීම සිදුරන්නේ අරින්න ධර්මෝපය 80 දශකයේ අග භාගයේ හෝ 90 දශකයේ මුල භාගයේ. දැන් මොකද මේ කාල සීමාව තුළ ලංකාවට මේක එනවා කියන්නේ මේ ලොකු අතරම අපි පරක්කු අරින්න හැම කාරණාවක් ගන්නවා. බටහිර රටවල් ගොඩක් ඉස්සරහින් මේ අලුත් තාක්ෂණය සහ විද්‍යාත්මක කාරණාවල ඉස්සරහින් ඉන්නවා. ඒ අධිකරණ කටයුතු වලදී මේ වගේ සුවිශේෂී තාක්ෂණික සහ වෛද්‍ය උපක්‍රම යොදා ගැනීම තුළින් අපිට අපරාධකරුවන් නිශ්චිත ලෙස හඳුනා ගැනීමත් ඔවුන්ට යොමු කළ හැකි මේ දඬන නියම කිරීම වඩා වැදගත් වෙනවා. සැකකරුවන් කලා යාමට ඉඩ ප්‍රස්තාව අඩු කිරීම තුළ. දැන් මෙතනදී අපි ડોક્ટર මායා අපේ මේ බොරැල්ල ජිම්පෙක් ආයතනයේ විශේෂයෙන්ම මේක මෙහෙවන්නේ අරවින්ද දැන් මේ DNA පරීක්ෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්ය මායා ගුණසේකර මහත්මිය තමයි ජිම්පෙක්ගේ නිර්මාතෘව මෙහෙයකට කරගන්න අරවින්ද මේක ડોક્ટર මායා ගුණසේකරට දුන්නට පස්සේ මේ අපේ පොලිසිය විසින් ડોક્ટર මායාට මේක කලින් වතාවනේ අරවින්ද ඇත්තටම මේ මායා ගුණසේකර බොහොම කැකි වෙනවා අපි කරන යන කිල්ල මේකට අවශ්‍ය දෙන සාක්ෂි දෙන්න මේ කියන කාරණා ගැන ඇත්තටම බැගින් නමකද ඉංග්‍රීසි භාෂාවත් එක්ක තමයි ගොඩක් දුරට වෛද්‍ය විද්‍යාත්මක කම ගවේෂණය කරන්නේ
සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇගේ යම් යම් පැකිලීම් ස්වභාවයක් පෙන්නු කරා. නමුත් කෙසේ වෙතත් ડોક્ટર මායා ගුණසේකර මේකට සම්පූර්ණ දායකත්වය සහ සහයෝගය ලබා දෙනවා. ඇය කොහොම හරි දින රාත්‍රියේදී අරගෙනන පත්‍රිකාව ප්‍රවේශමෙන් ගෙන්න වමන කාම්පලය බාර ගන්නවා ජින්ටෙක් ආයතනයට. මොකද ඈවැදි සවස්කාර භාගයේදී ජින්ටෙක් ආයතනය වැඩ සාමාන්‍ය නවත්තනවා. නමුත් මෙතනදී වඩා වැඩගත් නේද දැන් අපි DNA අනුත ජීව කාලය පිළිබඳ සැලකීමේදී එය ප්‍රවේශමෙන් ලබා ගැනීමේදී සැලකීමේදී තව එක පැය 24 විනාඩියක් තව පත්‍ර දෙනවා කියන්නේ මෙතනදී ජාතකීන් ඉදල්ලේ හැසිරීම සහ ඔවුන්ගේ අනාගතයට පිළිවන තව සිඹුරුපත් නිර්මාණය වීමක් සිද්ධ වෙනවා. ඉතා පොලිසියටත් අවශ්‍යයි මේ කිතා ප්‍රවේශමෙන් ආයතනයට දෙන්න. ඒ නිසා මේ කාරණාව ඉතාම ශීඝ්‍ර ලෙස මේ අවස්ථාවේදී සිදුවන්න. මෙහිදී පොලිස් අධිකාරීවරයා හැකි ඉක්මනින් ආයතනයට කියලා හත්මෙම සම්බන්ධ කරගෙන මෙම වමන කාම්පලේ ලබා දෙනවා. ඇය සෙල්සිය සංචක වින 80ක පමණ උෂ්ණත්වයකට තබලා මේ වමන කාම්පලේ පසුදින පරීක්ෂණ කටයුතු සඳහා ගබඩා කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඩොක්ටර් රුවන් ඉල්ලපෙරම මහත තමා මෙහිදී විශේෂී වගකීමක් ඉටු කරන්නේ මේ වමන කාම්පලයෙන් කොහොමද DNA අණුව වෙන් කරගන්නේ කියන කාරණේ DNA විචාරණය කියන කොටසදී ඩොක්ටර් ඉල්ලපෙරම විශේෂයෙන්ම මේ අපරාධ නීති හා අපරාධ කාර්යයන් සම්බන්ධයෙන් DNA වාර්තා සකස් කිරීමේදී විශාල වශයෙන් අධිකරණයට සහාය වූ වෛද්‍යවරයෙක් ඒ වගේම ආචාර්යවරයෙක් ඒ නිසා එතුමාටත් මෙහි විශේෂී ගෞරවයක් යොමු වෙන්නට ඕන. දැන් මේ අපි ගත්තොත් මේ කෙස් වල නියපොතු වල එහෙම නැත්නම් මේ හමෙන් හීර්ලාගේ කැලේල DNA තියෙන හරිය ඒක ඕකේ. එතකොට දැන් මේ වමන කියන්නේ නිකන් සාමාන්‍ය අපි වමන කියලා කියන්නේ මේ අපි ගන්න ආහාරයක් ආමාශයේ මේක ජීර්ණයට ලක් වෙනවා. ඒක අපි කියන්නේ මේක ආමලසේ කියලා කියනවා. ඊට පස්සේ දැන් අපෝ වමන කියලා කියන්නේ මේ ආමලසේමනේ ආපු වෙලෙට නේතුර මේ කැම්වල කොහෙද DNA මේ ඒක වෙන්නේ මෙහෙමයි. මේ ආමාශය පිටියේ තියෙන මේ අපිච්චර් සයිල් කියලා જાතියක්. නිකන් හිතන්න මේ ආමාශය පිටිය ඇවිල්ලා මේ නිකන් අර ලේස් ටිකක් තියෙන තැනක්. මේ ඒකෙන් අපි මේ ආපහු වමනනකොට ඒකෙන් අර සයිල් කැලෙලා එනවා. ඒ වගේම මේ දැන් ආපහු එන පාත් එක තියෙනවනේ මේ ආහාර මාර්ගයේ. ඔය ආහාර මාර්ගයේ පාත් එකෙත් තියෙන සමහර සයිල් කැලෙලා එනවා. අන්න ඔය වමනෙවල නෙවෙයි DNA තියෙන අන්න ඒ ගැලෙලා වූ සයිල් වල. මේ නිකන් මේ අහන කට්ටියට මම හිතන්නේ මේ පොඩ්ඩක් මේ ඉමේජින් කරලා බලන්න 2004 මම හිතන්නේ මේ අඩුම 2004 වගේ මේ කාලෙක ලංකාවේ අඩුම ගන්න ඔය මම හිතන්නේ සෙම සාම්පලයක් ගෙනියන්නවත් ඒ කියන්නේ මේ පිටියක් ඒ කියන්නේ මේ තාක්ෂණික ගෙනියන්න තියෙන්නේ නැති වෙදී ඔව් එතකොට අන්න එහෙම තමයි මේ වංගල DNA තියෙන්නේ මේ ඒ ගැලේලාපු සයිල් වලින් මේකත් අර වෙන් කරගන්න කෙනෙක් දැශ්ලේෂ්මලේ පොඩ්ඩකින් එහෙම මේ අර සයිල් චුට්ටක් වෙන් කරගෙන ඒ වගේ DNA වෙන් කරගන්නවා කියන එක මේ ලොකු ටෆ් වැඩක් ඔවුනේ ඔව් ඒක හරි ඒ කියන කාරණාව වඩා සංකීර්ණ ක්‍රියාවලිය නිසා මේ අනේ දැන් තාක්ෂණය ගත්තාම පෙර කිව්වා වගේ වෛද්‍ය විද්‍යාත්මක දියුණුව ලංකාව තුළ ගත්තාම අපි අද ඉන්නේ 2020 නේ එතකොට 2004 ලොකු කාල පරාසයක් තියෙනවා මේක දියුණු වෙන්න ගත වෙච්ච කාල පරාසයක් තියෙනවා නිසා මේක කෙතරම් සංකීර්ණ වැඩක්ද කියන එක තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ මේ කාල අවකාශයත් ඒ වගේම අපේ රටේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සහ තාක්ෂණයේ දියුණුව පිළිබඳව අධ්‍යයන එක හා සමානව සිද්ධ කිරීමෙන් තමයි අර ඔබ කිව්වා වගේ මේ DNA ගැනීම සහ DNA විතරණය කිරීම සුවිශේෂී කාරණාවක් වුණා මේ සිද්ධ වෙන කාලවකවානුව තමයි. දැන් අපි මේ අරින්ද අපි ඔය ලිට්මස් ක්ලින් කරන මොකද්ද මේ ලිට්මස් පරීක්ෂණය කියලා කරන අනේ අම්ල දශම කොහොමද හොයාගන්න කියලා. දැන් එතකොට මේ DNA අණු හොයාගන්නටත් මේ සුවිශේෂී පරීක්ෂණ ක්‍රමවේදයක් තියෙනවානේ රසායනාගාර ක්‍රියාවලිය තුළ. එතලම දැන් අරවින්ද දැන් මම දන්න හැටියට මොකද මට වඩා ඔබ මේ ගැන දන්න ඔබ විශේෂම වෛද්‍ය ශාස්ත්‍රය හා සම්බන්ධ පුද්ගලෙක් නිසා DNA අපි මේ කොටක පරීක්ෂණාගාරයට ආවට පස්සේ පළවෙනි කාරණේ මේක මේ මිනිස්සෙක්ගේද සතෙක්ගේද කියලා හොයාගන්නත් බෑනේ. ඔව් ඔව් මේක මේ එක්කෝ සතෙක් බල්ලු පමණ කරනවා නේද තාප්පදාව ඉතින් අපිට බමණි ටිකක් තිබ්බ බමණි කියන්න බෑනේ මේක මිනිස්සෙගේ වමන ප්‍රමාණයක්ද කියලා කියන්නට බෑ. කොහොමාරි මේක අපි හොයාගන්නට ඕනේ මේක මිනිස්ස ස්වභාවයේ DNAද අඩංගු වමන ප්‍රමාණයක්ද එහෙම නැත්නම් සත්තුන් දෙදෝ එනම් කුමන හෝ ආකාරයෙන්ගේ නිර්මාණය වුවද කියන කාරණාව. කොහොමාරි මේකට සුවිශේෂී මේ රසායන ද්‍රව්‍ය භාවිතාවක් කරන අරවින්ද ඕ දැන් මෙතනදී මේ කොහොමාරි මේ මුලින්ම අඳුරගන්න හරි මේක මේ මනුෂ්‍ය ස්වභාවයට අන්තර්ගත වමන ප්‍රමාණයක් අදාළ පරීක්ෂණය තහවුරු වුණාට පස්සේ
හරි අපි තව ටික ඉදිරියට ගියානේ දැන් මේ 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 DNA පරීක්ෂණයේදී වමන ටික ආවා ඉතල ඒක කොහොමද මේ රසායනගාර නිස්සාරණ කරන විදිහට කස්ටි කියලා ගත්තා දැන් මේක මිනිස්සෙක්ගේද සතෙක්ගේද කියලා බලුවා හරි මිනිස්සෙක්ගේ තව ටිකක් ගන්න අපි ඉස්සරහට ගියා දැන් මේ DNA පරීක්ෂණයේ DNA වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලිය මෙන්න මේ විදිහට ඩොක්ටර් ඉල්ලෙබෙරුමගේ මැදිහත් වීමෙන් ඉස්සරහට යන අතරතුරදී පොලිසිය විසින් පොලිසිය කාර්යභාරය ඉටු කරන කවුද මේකේ වරදිකාරයෝ කවුද මොනවද මේකට භාවිතා කරනවද අනිකුත් මේ භෞතික උපකරණ මොනවද තියෙන්නේ කියන කාරණේ හොයාගෙන පොලිසියෙන් ගවේෂණය කරද්දී මේ මේ අපරාධී කිරීම සඳහා හොයාගත්ත මැක්ඩ වර්ගය වෑන් රටයක් මේකයි 253.882 කියන මැක්ඩ වර්ගයේ වෑන් රටයක් හඳුනා ගන්නට පුළුවන් වෙන අරවින්ද දැන් මේ මේ විනිසුරුවරය ඝාතනය කරන්නට පැමිණෙන්නේ මේ අපරාධකරුවන් වෑන් රථේ. එතකොට මේ වෑන් රථේ අංකය මෙන්න මේ අංකයේ බව පොලිසිය පරීක්ෂණ ක්‍රියාවලිය හරහා අඳුනා ගන්න. එතකොට දැන් වාහනේ අංකය බයි කියන්නේ හරි ලේසියෙන් ආරම්භනේ දැන් වාහනේ අංකය අයිතිකාරය හොයාගෙන යන්න අපිට පුළුවන්. ඔව්. එතකොට මේක මේ ලියාපදිංචි කරලා තියෙන කාගේ නමටද කොහොමද මේ කාරණා හොයාගෙන යන්නේ කොහොමද? එදා හවස මේ 5:45ට විතර නාරාහෙන්ගේ ඇල්විස් කියන පාර තමයි මේ පිළිම මේ පැත්ත වෑන් රථයේ හම්බ වෙන්නේ පොලිසියට. රටේ පොලිසිය කොහොමද අපරාධයක් සිදුනේ අද වගේම තමයි දැන් පොලිසිය මොන කාර්යභාරය විශ්ිෂ්ටම් දෙනුත්ිය පරීක්ෂණ කටයුතු කරන මොන කොළඹම පිරනවා මේ කාර්යභාරය සිදුවීම සඳහා. කොහොමයි 5:45ට විතර ඇල්විස් කියන මාවතෙන්ද හොයාගන්න වෑන් රථයේ නිසා කටයුතු කියලා බලන අරෙන්න කාර්යනේ මේ මෙතනදී මේ මේ වාහනේ අයිතිකාරයම පොලිසිය දෙන්න එන්ටියක් කරනවා මේ එයාගේ වෑන් එක පැහැරගත්ත කියලා අන්ති පිරිසක් විසින්. හරිද? එතකොට අර අපරාධයට පැමිණෙන පිරිස මේ වෑන් එකේ අයිතිකාරයා බියවත්වගෙන ඔවුන් සමග අදාළ මොරටුවට යන්න කියලා තමයි කතා කරගෙන ඉන්නේ. එතකොට මෙයා මේ එන අතරමඟදී මේ මරදානෙන් තමයි 12 ටිකට විතර මේ කට්ටිය නැගලා තියෙන වෑන් එකට කොහොම හරි මොරටුවට යන්න ඕන කියලා. वाहन නවත්තලා ඊට පස්සේ කට්ටිය තව සෙට් එකම එකතු කරලා අදින මොකද අර රෙස්ටුරන්ට් එකකින් ගත්ත අරකු දීලා කට්ටිය නැත්නම් එතනින් කීපදෙනෙක් ගිහිල්ලා තියෙනවා මේ පාදරයක් අරගෙන දැන් මේක මේ පොලිසියට ඉදිරිපත් කරන්නේ කවුද අර මේ වාහනේ අයිතිකාරයා මොකද ඔහුට කියලා දෙනවා වාහනේ දාලා යන්න නැත්නම් තමුන්ව මරනවා කියලා අර පොත නවතු ඇතුළු තිරිස කුමාරි කරුණු වන්න පොලිසිය හමුවේ පැහැදිලි වෙන ජනරල් එතකොට දැන් පොලිසිය ගිහිල්ලා කොටනවක සහ තවත් මේ 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 කීප දෙනෙක් කොටනවක මේ සම්බන්ධ ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමක් සිදු කරනවා සැකකරුවන් ලෙසට. නමුත් සැකකරුවන් ලෙසට අත්අඩංගුවට ගත්තහම මොහොත බැලුවොත්ම අපරාධකරුවන් ලෙස හඳුනා ගැනීමට ක්‍රමවේදයක් තියෙන්නට ඕනේ. අන්න එතනදි තමයි අර DNA වාර්තාවේ තිබ්බ කරුණු සහ මෙලෙස හඳුනා ගන්නලට පුත්කලෙනේ අතර සහසම්බන්ධතාවයේ ගුණාගමනින් අපරාධයේ වගකීම අවරීමේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙන යාමට පොලිසියට ඉද ප්‍රස්තාව අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මේ කියන කාරණාව අතුරුත් මේ විදිහට යද්දී අධිකරණයේ දැන් මේ නඩුව යනවා. ඔන්නේ ඒ අවස්ථාවේදී අර ડોක්ටර් වන් ඉල්ලපෙරුම ඒ වගේම ડોක්ටර් මායා ගුණසේකර අදපු DNA වාස්තාවට අනුව තහවුරු වෙනවා. මේ DNA අයිති ගන්නේ එක් පිරිමි පුද්ගලයෙකුට කියලා. හරි. පිරිමි පුද්ගලයෙක්. දැන් මේ DNA කාගේද? අපි දැන් සැකකාරව කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. මේ අයගෙන් DNA චෙක් කරලා බලද්දි කාටද මේ DNA එක ගැලපෙන්නේ කියලා එතනින් හොයාගන්නවා. එතකොට මේ DNA සාම්පල පිරික්සීමේදී අත්අඩංගුවට පත්ලා ඉන්න සිව් දෙනාගෙන් තුන්වෙනි සැකකාරයාගේ DNA එක මෙන්න මේ ඔමනි සාම්පලයේ තිබ්බ DNA අතර ගැලපිලා යනවා.
හරි තරගින්ද ඔව් එතකොට දැන් ඔන්න බහ බොහොම පැහැදිලි බොහොම පැහැදිලි අපරාධ කරුවගේ DNA අර වමනේ සාම්පලයේ තිබ්බ DNA වල අයිතිකාරයා මෙන්න මේ පොට නියුස් ඇතුළු තුන්දෙනා හතර දෙනාක් හතරංගුවට ගත්ත තුන්වෙනි සැකකාරයාගේ DNA බවට අධිකරණය තහවුරු වෙලා යනවා ඊට පස්සේ පොලිසිය විසින් සුකේ කාර්යභාරය ඉදිරි කරමින් කවුද මේ අපරාධයේ වග උත්තරකාරය කොහොමද මේ 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 එක මේ තහවුරු වෙච්ච පුද්ගලයා හරහා ඉදින් විමර්ශනය කරගන්නවා අපි දන්නහනේ එක්කෙනෙක් අහුනොත් ආයිති සියලුම දේවල් වෙනාරීමට සිද්ධනවා ශ්‍රී ලංකා පොලිසිය හමුවේ මේ සැකකාරීන්ට අපරාධයේ නීතිය රහලින් ඔවුන් කිසි කෙනෙකුට බේරලා යන්න හැකියාවක් නැහැ අස්සසා යන්නට හිතනවා නම් කවුරු හරි අපරාධකාරයෙක් කිසිසේත්ම හොඳ නැහැ මේ ආකාරයෙන් වෛද්‍ය විද්‍යාත්මක කාරණා ඒ වගේම අනෙකුත් සූචීහි සිද්ධි සහ සාධකමය ධාමයන් පරීක්ෂා කිරීමේදී සිදු කරන පරීක්ෂණ කටයුතු වලදී ඔවරින්ද ඔව් එතකොට මිනිමරමක් වුණා එතන තිබ්බේ සාක්ෂි මම හිතන්නේ දෙකයි ඒ තිබ්බ බුලට් සහ අර වමන සාම්පලය ඉතින් වමන සාම්පලය DNA පරීක්ෂණයට යොමු කළා පිරිමි මිනිස්සුගේ DNA හොයා ගන්නවා ඊට පස්සේ ඒ මිනිමරු සඳහා යොදාගත්ත වෑන් රථය හොයා ගන්නවා ඊට පස්සේ ඒ වෑන් රථේ පස්වත හඹා ගිහිල්ලා ඊට පස්සේ වෑන් රථයේ අයිතිකරු හොයාගෙන ඒ පැමිණිල්ලක් මගින් මේ අදාළ පුද්ගල සැක කරුවන් හතර දෙනෙක් මේ දෙකල අත්තරම් කොට ගන්න. ඔව් මෙතන සැක කරුවන් හතර දෙනෙක් අත්තරම් කොට ගන්න. තුන්වෙනි සැක කරුවන් තමයි DNA සමාන වෙන්නේ මේ අර වමනේ සාම්පලයේ තිබ්බ DNA වලට. ඔව් එතකොට එම් සමානලා ඒ විදිහට මේ නඩුව විසඳෙනවා. මොකද මේ එතකොට සැකකරු කියන්නේ මේ අපරාධකාරයෝ හතර දෙනෙක් එකතුලාද මේ මේ මිනිමරු කරන්න ටිකක්. ඔව් ඔව්ද මෙතනදි එහෙම ගන්න සුවිශේෂී කාරණාවක් තියෙනවා. මේ වෙලෙ කියන්නේ එක්කෙනෙක් කියනකෝ අරගෙන. ඔව් ඔව් ඔව්. නමුත් මෙතනදී අර මම කලින් සඳහන් කරපු කන්සිපරේට කුමන්ත්‍රණය අපරාධයට කුමන්ත්‍රණය සිදු කරලා තියෙනවා. හරිද? එතකොට ඒ කුමන්ත්‍රණය කරලා තියෙන්නේ මේ කියන කිම්පදනත් එක්ක එකතු වෙලා. ඒ හැමෝටම එක චේතනාවක් තියෙනවා. ඔවුන් සියලුම දෙනා අපරාධයේ අවසාන ප්‍රතිඵලය දන්නවා. ඔවුන් සියලුම දෙනාට අපරාධී කිරීමේ චේතනාවක් තියෙනවා. එතකොට ඔවුන් සියලුම දෙනාගින් මේ පොතේ නවකර කෙනෙක් කියන අනුබල දෙනවා. එතකොට අනුබල දීම අපරාධයේ ඉදිරීම සහ අපරාධයේ ඉදිරීමට පොදු චේතනා දැක්වීම මේ සියල්ලම ධර්ම නීති සංග්‍රහයේ ඉස්තිරන කරන අපරාධනේ වගකීමෙන් පිටි පුද්ගලයෙකුට පැවරීමේදී සාධාරණ සැකෙන් ඔබට සාහෘද වීම පුළුවන් පිටිකාකාරයෙන් සාහෘද වෙනවා නම් පැහැදිලිම උන්ට නිසි දඬුවම් හිමි වෙනවා. ඒක එක් පුද්ගලයෙක් මෙදි තබා ඝාතනය කළද අනිවාර්යයෙන්ම එම ඝාතනය සඳහා අනුබල දුන් තැනැත්තාද අර කියන අර පුද්ගලයාගේ අවසාන ක්‍රියාවේ ප්‍රතික්‍රියාව සඳහා අනිවාර්යයෙන්ම වගකීම දැරිය යුතුම වෙනවා. ඒක සුවිශේෂී කාරණාවක්. එතකොට ඔබ චේතනාවක් තිබුණා මේ කුමන්ත්‍රණය කරලා එක්කෙනෙක් මේ ඝාතනය සිදු කරා. මේ සමස්ත පිළිතම අදාළ සිදුවීමේ වගකීම ඔවුන්ට යොමු වෙනවා. ඒක තමයි කාර්යය. එතකොට දෙයියන් මේ අපි නඩු තීන්දුව ගැන කතා කරොත් මේ අපරාධේ අපරාධ තීන්දුව පොට නවුකරට මරණ දඬුවම ලබා දෙනවා. ඒක එකකින් වෙන්න ඕනේ මොකද සාමාන්‍ය සැකේ ඔබට මේ නඩු තීන්දුව විශ්ලේෂණය කිරීමේදී මේකට ආරංචි සාක්ෂි සම්බන්ධ වෙලා වුණ වැරදි කරුවන් කෝඩ පත්වීම තුලින් මරණ දඬුවම ඒ කියන්නේ ලංකාවේ තියෙන බලවත්ම දඬුවම කැපල් පනිෂ්මන්ට් එක ඒත් පැනල්ටි ලබා දීමට ගරු අධිකරණයේ පිළිපොත්ගල විශ්ව මණ්ඩලය කටයුතු කිරීම සිදු කරනවා. දැන් ඒකට මොහොව දැන් නම් අපේ රටේ එල්ලාම රීමේ කියාවලිය සිදු වෙන්නේ නැහැ. මොකද ඒක නවතිංගට ලක් කරලා තියෙනවා ජනාධිපතිවරයාගේ අනුසරයෙන් අපි දැක්කා වගේ කාල තුනක් මේක ලොකු සාකච්ඡාවක් ගියා එළඹ හනියම කරන්න තෝනේ කියන කාරණේ නමුත් ලයිෆ් ඉම්ප්‍රූව්මන්ට් එක ජීවිතාන්තයේ දක්වා බන්ධනාගාර ගත කිරීමක් තමයි වර්තමානයේ අධිකරණයන්ගෙන් මරණ දඬුවම සඳහා නැත්නම් පුද්ගලින් මනුෂ්‍ය ඝාතනය සඳහා දෙන ලබන උපරිම දඬුවම ලෙස සැලකීමක් කරන ලබන. ඔව් එතකොට දීගල්ල මේකෙන් ලොකු දෙයක් වුණා අධිකරණ විද්‍යාවට DNA තාක්ෂණය ඒ කියන්නේ මේ එකතු මම හිතන්නේ එකතු වෙලා තිබු මේ දෙවෙනි මේ කරා දෙවෙනි සිදුවීම. එතකොට මම කලින් අන්දර සැක පුද්ගල ඝාතන නඩුව මුත් මේක ඉතාම දුරම ලෙස දැන් අර අපි ඒවා මේ
වමන සාම්පලය රැගෙනගෙන වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කරලා ජනිත ප්‍රතිඵල ගවේෂණය කිරීම එක සංකීර්ණ ක්‍රියාවලියක්. ඉතින් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා හේතු විශේෂ නඩු තීන්දුව. නඩු තීන්දුවක් හා සම්බන්ධ වෙන සිද්ධීන්ගේ සාධක වලින් විශාල සාධක ගණනාවකින් සම්බන්ධිත පරීක්ෂණාත්මක සාධක ගණනාවකින් සම්බන්ධිත විශේෂ තීන්දුවක් තමයි විනිසුරු කරත් තමයි පිටිය මහතාගේ මේ ඝාතන නඩු තීන්දුව. ඔව් මේ මට තියෙන දැනුමත් එක්ක මම අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන පොඩ්ඩක් කියන්න මේ තහන විශේෂඥ සමහරට මේක අහන්න පුළුවන් මේ අපි සමහර මේ අපි දෙන්න විතරම මේ විශේෂඥ පුද්ගල නේ මේ සම්බන්ධයෙන් එතකොට ඔයාලට මොකක් හරි සැකයක් තිබ්බොත් මේ පහල කමෙන්ට් එකක් දාලා මම නිවැරදි කරන්න සමහර ශ්‍රී ලංකාවේ අධිකරණ මේ වෛද්‍ය විද්‍යාව මම හිතන්නේ මේ ගැන විස්තරලා දෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ මේ 30 වෙනි පරිච්ඡේදයේ මේ මම හිතන්නේ පශ්චාත් මර පරීක්ෂණ ගැන මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව වාක්‍යය මම හිතන්නේ තියෙන්නේ මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන කතා කරොත් මේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සාමාන්‍ය අපි කොටස් දෙකකට බෙදනවා මේ එකක් තමයි සායනික රෝහාරික විද්‍යාව පශ්චාත් මරණ පරීක්ෂණ ප්‍රවර්තන ඒ කියන්නේ ක්ලිනිකල් මේ ෆොරන්සික් මෙඩිසින් ඇන් ෆොරන්සික් පැතොලොජි සාමාන්‍ය මේ අපි කියන ඔය ස්ටිවි කොටස් මේ වගේ දේවල් දැන් අස්ති වලින් සාමාන්‍ය අපිට පුළුවන් මනසේ දෘෂ්ටි පුරුෂ භාවය වයස නීතිය කාලය මේ වගේ දේවල් බලන්න මම හිතන්නේ මේ අස්ති සම්බන්ධයෙන් කරපු නඩු තියෙන දීගල්ල මේ අස්ති යොදාගෙන මේ 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 වල වැදගත් වෙච්ච මට මතක අපි දැක්ක නේද කාජි දීන් සාර්ථක නඩු ආ ඔව් 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 නිකන්තරෙන්න මේ මිකුත් නැගීම වලද තියෙන ඔය වගේ සාම සිද්ධාන්තනේ මේ පසුගිය රජයේ සමයේදී ඉතින් ඒ සම්බන්ධ කාරණාවලදී අපිට මේ කියන අස්ති සම්බන්ධ වෛද්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳව තමයි විශේෂ පදම වශයෙන් සකස් කරන්නේ එතකොට මට මතකද තව සූර්ය කන්න මාතලේ ඔය මන්නරම මට සමෝ මිනිවලා අර වෙන මතක් කරේ සූර්ය කන්ද මේ කියන කාරණාවේදී මේ ඔය ඔබ සඳහන් කරපු ඒ තමයි එකිනෙක සමරූපී විදිහට භාවිත කරන්න සූර්ය කන්ද ඒකට හොඳ උදාහරණයක් ඔව් ඉතින් එහෙනම් අපි වැඩේ ඉවර කරමු සෑහෙන ඩිටෝටඩ් ඉන්ට්‍රස්ටිං අපි බලමු වැඩේ තව දුරටත් කරගෙන යන්න මේ තව සෙෂන් එකක් ඔව් දැන් අපේ අධිකරණ ක්ෂේත්‍රයේ ගත්තම මේ වගේ විශාල නඩු ප්‍රමාණයක් තියෙනවා ඇත්තටම මේ සාමාන්‍ය ප්‍රවෘත්තියන් වශයෙන් මේ ගැන දැනුවත් භාවයක් තියාගන්න එක සාමාන්‍ය දැනෙන මේ කියන කාරණාවලට අපරාධයේ පිළිබඳව අපරාධ විද්‍යාව දින වෙන ආකාරය මේ වගේ නෝ කෙරීමට අදහස් තියෙනවා කරන්නේ අවට ගොඩක් මේ වැඩගත් වෙනවා හා මේ උන් රසවත් භාවයකින් ඉන්න මේව ඉදිරියට හදාරන්න පුළුවන් වෙනවා අදට කියලා මමත් විශ්වාස කරනවා ඒ වගේම අපි ඇත්තටම උද සමාන කළා වගේ මේ සම්පත් දෙන්නේ ප්‍රොෆෙෂනල් उत्तर